ගොන් සුබ දැසනක් ජයග්‍රහී දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා අද බදාදා දවස දෛනික වැඩ කටයුතු ඔබ හොඳින් කරගෙන යන්න කියලා කියන ගාම විශේෂයෙන් දෙයක් මතක් කරන්න ඕන අද ආරම්භයේදී ඔබට කෙටි දෙයයි කියන්නේ ඒ දෙයින් ඔබට සවිස්තරාත්මක යම් දෙයක් තේරුම් බේරුම් කරගැනීමේ හැකියාව තියෙනවා සාර්ථක ජීවිතයක් සඳහා කියවීම හෝ මතක තබා ගැනීම අවශ්‍ය නොවේ අපි තුල ජනිත වන්නා වූ හොඳ සිතුවිලි ක්‍රියාත්මක කිරීම පමණයි කල යුත්තේ කියන කාරණාව බොබී පොක්ට කියන දාර්ශනිකයා කියලා තිනවා. ඉතින් අපි මේ දේෙන් ලබා ගත යුත්තේ කුමක්ද? අපි තුල සිතුවිලි දවසකට කොපමණ ප්‍රමාණයක් ජනිත වෙනවද? මේ සිතුවිලි ඔබ දන්නවනම් ඔබට ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම සාමාන්‍ය ගණන් බලලා තිනවා අපේ හදවතේ අපේ හිතේ සිතුවිලි 60,000කට ආසන්න ප්‍රමාණයක් ජනිත වෙනවා කියලා. නමුත් මේ අතරින් එකක්වත් අපි සාර්ථකත්වයේ සඳහා දවසකදී ප්‍රයෝජන ගන්නවා. හිතන්න ක්‍රියාත්මක කරන්න කියන අවස්ථරය මතක් කරනවා. ඉතින් බදාදා දිනේ වෙන් වෙන්නේ විඳින උදෑසන පළමු වැඩසටහන වාස්තු විද්‍යාව පිළිබඳව කතා බහ කරන්න. ප්‍රවීණ ජ්‍යොතිරේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක වාස්තු විද්‍යාව උපදේශක නිශාන්ත පෙරේරා මහත්මයා ඉන්නවා. අයිබෝ ඔබතුමාට. අයිබෝ සර්. ඔව් නිශාන්ත මහත්මයා සිතුවිල්ල හොඳ නම් ක්‍රියාත්මක කිරීම සාර්ථක නම් අපිට ජයග්‍රහණය කරා යන්න පුළුවන්. හරි. අපි ආරම්භයේදීම වාස්තු ගැන කතා බහ කරද්දී ඔබතුමාගෙන් මම දැනගන්න ඕන දැන් විවිධාය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙන ඕනම කෙනෙකුට යම් කිසි දෙයක් විවේචනාත්මක කතා බහ කරන්න පුළුවන්. අපි කතා බහ කරන දේ උනත් සමාජයේ යම් යම් මතිමතාන්තර ඇති වෙන්න පුළුවන්. දැන් වාස්තු විද්‍යාව පිළිබඳ අපි අතීතයේ අහපු දේවල් වර්තමානයේත් එක ගලපද්දී අපිට යම් යම් දේවල් බැහැර කිරීමේ හැකියාවක් තියෙනවා. සුබ උදෑසනක් සගා සුබ උදෑසනක් සෑම දිනකටම දැන් අතීතයේ සහ වර්තමානයේ කියලා වාස්තු විද්‍යාවේ න්‍යාය ධර්ම තුල යම් වෙනසක් සිද්ධ වෙලා නැහැ. නමුත් ප්‍රායෝගික වශයෙන් ඒ වාස්තු විද්‍යා සංකල්ප අපි ප්‍රයෝගී කර ගැනීම තුල යම් යම් වෙනස් වීම ඇති වෙනවා. හේතුව සහ ඒ කාලේ ගෙවල් දොරවල් හැදුවේ විශාල ඉඩකඩක. සමහර ලාවට ඒ ඉඩම තමන්ගේ මම හිතන්නේ පර්චස් 50කට වැඩි ඉඩම් කඩන් වල තමයි ගෙවල් දොරවල් හැදුවේ. ඒතර ඒ අවස්ථාවේදී වාස්තු ශිල්පයේ අපි ගේ ඉදි කරද්දී ඒ වගේම වහල ගහද්දී උළු හොජනල් තියද්දී පිටවීමේ දොරටු තියද්දි මේ සෑම දෙයකටම ප්‍රයෝගික කරගන්න පුළුවන් වුණා. නමුත් අද වර්තමානයේ වන විට අපිට මම හිතන්නේ ඒ තරම් ඉඩකඩ තියෙන ඉඩකඩන් අමාරුයි. ඔබතුමාට උනත් අවම වශයෙන් පර්චස් 10ක් කියන්නේ ඉතාමත් විශාල ඉඩකඩක් හැටියට තමයි අද සලකන්නේ. ඒ නිසා සමහර අවස්ථාවලදී ඒ ඉඩකඩේ පවා අපිට බ්ලයින්ඩ් වෝල් තියන්න සිද්ධ වෙනතර අපිට එදා තිබ්බ විදියට අපිට දොරටු තැබීමේදී අපිට වාසු ප්‍රයෝගික කරගන්න වෙන යම් ප්‍රමාණයකට. ඒ වගේම තමයි එදා කාලීනව තිබිච්ච දැව සම්පත අද අපිට සොයා ගැනීමේ අපහසුතාවය ගොඩ අදුරට ඇවිල්ලා තියෙනවා සහ මිල ගණන් වල තියෙන ඉහළභාවය නිසා. ඒ වගේම වහලකට සෙවිලි කරන ද්‍රව්‍ය පිළිබඳව. ඒතර ඒ කාලය තුල වාස්තු විද්‍යාව තුල සඳහන් වුණේ සොල්දර පිළිබඳව. නමුත් අද අපි කතා කරනවා ස්ලැබ් එකක් පිළිබඳව. ඉතින් මෙන්න මෙවැනි කටයුතු වලදී තියෙනව න්‍යාය ධර්ම වෙනසක් වෙලා නැහැ සග. නමුත් අපිට මේ අද වර්තමානයේත් එක්ක සසඳි හැකියතාක් දුරට තමයි වාස්තු ශිල්පය උපයෝගී කරගන්න වෙන්නේ. මොකද කුඩා ඉඩ කඩන් වලට අපිට 100%ක වාස්තු සංකල්ප අපිට මේ තබා ගන්න විදිහ නැහැ. නමුත් අත්‍යවශ්‍යම කරන දේවල් ටික හරි කුංචි ඉඩමකට අපි තබා ගත්තොත් මම හිතනවා ඒක ඉදිරි තමත් වාසනාවන්තයි කියලා. ඔව් දැන් වාස්තු විද්‍යානුකූලව ගෙදරක් හැදුවා කියමු නිසා මම දැන් බාහිර බලපෑමක් හේතුකාරකයක් කරගෙන භූමියේ ඇතිවන්නා යම් සංසිද්ධියක් නිසා නිශාන්ත මහත්මයා වාස්තු බලපෑම ඇති කරන්න පුළුවන්ද ගෙදරට? ඔව් සගා දැන් අපි හිතමු අපි ගෙදර ඔක්කොම දේවල් ටික නිවැරදි පරිදි තබා ගත්තොත් සමහර වෙලාවට අපි කියන්නේ වෙද දෝෂයන් පිළිබඳ වෙද දෝෂයන් කියලා කියන්නේ සගා අපේ මංගල උළුස්ස කෙලින්ම ඇති කරන්න පුළුවන් දෝෂ. ඒතර මෙන්න මේ වැනි තත්ත්වයක් තිබ්බොත් ඒ වගේම තමයි අපි නොහිතන පැත්තක් තමයි සමහර වෙලාවට මේ වතුර ගලාගෙන යන පැත්ත. මේ වතුර ගලාගෙන යාම උතුර නැගෙනහිර ඊසාන කියන දිශාවන් වල තමයි සුබ. අපි හිතමු දළ බෑවුමක් ඇතුව දකුණට හෝ බස්නාහිරට ජලය ගලාගෙන බහිනුනම් අන්නේ ගෙදර දිනුවොට යම් යම් බාධා කරදර ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි විසින්ම මං කිව්වේ එකයි ගෙදර දොර සමහරවිට හොඳට තියෙන ගෙදරට වැරැන්ඩ එකක් එකතු කර ගැනීම තුළ ඒ ප්‍රධාන දොරටුට අධික ලෙස කළුවර වැට්ටා ගැනීම. එහෙම නැත්නම් ගෙයක් අසල විශාල වෘක්ෂයක් රෝපණය කළ මේ වෘක්ෂයේ වෙන්නා වූ සෙවණැලි දෝෂ වගේ දේවල් වැටා ගැනීම. මෙන්න මෙවැනි සංසිද්ධීන් නිසා යම් යම් බාධා කරදර ගෙදර දොර දිනුවොට සමගියට සෞඛ්‍යයට බාධා ඇති කරන්න පුළුවන්. ඒ නිසා වාස්තු විද්‍යානුකූලව අපි සැලසුම සකස් කරගත්තත් ඒ අපි පදිංචිල ඉන්න වටපිටාවත් අපි නිවැරදි පරිදි සකස් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඔව් අද දවසේ සූදානම් දුරකථන අංකය මතක් කරන්න 2444555 නවසරය 2444555 ඔබේ නිවසේ දිගපළල ඔබේ උපන්දිනේ උපන් වෙලාව අපිට කියන්නේ විශේෂයෙන් මතක් තියාගන්න ඕන දිශාවන් පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන වගේම තමයි රූපවාහිනී යන්ත්‍රයේ හඬ අඩු කරලා අපිට කතා කරන්න. කෙනෙක් ඉන්නවද දුරකථනෙන් ආයිබෝන්? ආයිබෝන් සුබෝදයන්ක් අපිට නම කියන්නකෝ. සුබෝදයන්ක් මම දඹුල්තෙන් දිලිනි.
दिल्ली महात्म्य गृह मूल्य क्या है उपन दिन उपन मिला हुआ क्या एक दस नम से पाना है नमे आई दाहत नवमी मासे दाहत उपन मिला हुआ उदय अटाई विस्से उदयसन अटाई विस्से निवसे दीगा पाला ला दीगा हतलीस अटाई हायाई हतलीस अटाई हायाई पाला ला तीस अटाई दहाटाई तीस अटाई दहाटाई ඔබද මේ දුරකථනයේ ඉන්න නිශාන්ත මහත්මයා තොරතුරු පරීක්ෂා කරනවා 2444555 දුරකථනයේ විවෘතයි ඔබේ වාස්තු ගැටළු අපිට යොමු කරන්න. ඒ වගේම පසුගිය වැඩසටහන පිළිබඳ විස්තර වැඩසටහන ඉවරුනහමත් අපිට කතා කරලා බොහෝ දෙනෙක් අහනවා. hirutv.lk අපේ වෙබ්සයිට් එකට යන්න සීලුම් වැඩසටහන ලැබීමේ හැකියාව ඔබට තියෙනවා. නිශාන්ත දිලෙනි මහත්මිය පදිංචිලා ඉන්න නිවසක්ද මේක? ඔව් මහත්මිය. ඔව් මේ නිවසේ මට දැනගන්න මොකද තියෙනව වාස්තු සිද්ධාන්තයන ටිකක් දුර්වලයි. ඔබතුමියල මේ නිවස ඉදිකරපු නිවසට සමා මෑත කාලිනෝ යම් කොටස් එකතු කර ගැනීමක් මේ සහ වෙනස් වීමක් වගේ දෙයක් වුණාද? ඔව් මහත්මයා වෙනස් කරා. ඔව් මම මේ දැන් මට මේ දුන්න උපන් දිනය සහ උපන් වේලාව කාගේ උපන් දිනයක් හැටියටද ඔබතුමිය දකින්නේ? තාත්තගේ උපන් දිනය මේ. ඔව් ඒ නිසා ඔන්න විශේෂයෙන්ම තව දැන් මේ ඔබතුමිය සහ සහෝදර සහෝදරියෝ කී දෙනෙක් ඉන්නවද මේ ගෙදර? මමයි මල්ලි. ඔව් මේ තමයි තියෙනව දිගපලල යන්දිහා බලදිසග විශේෂයෙන්ම ගෙදර ඉන්න උදවියගේ අනාගත දියුණුවට තමයි තදබල බාධා කරදරගෙන දෙන්නේ ඔබතුමියගේ විවාහදී කටයුතු සිද්ධ වෙලාද තියෙන්නේ මම විවාහ වෙලා ඉන්නේ මල්ලි විවාහ වෙලා නැහැ තව ඔව් අනා අනාගත කටයුතු වල තදබල බාධා කරදර ඇති කරන මට පුළුවන් ද දැනගන්න නිරිත දිශාවේ මොන වගේ පිහිටීමක්ද තියෙන ඔබතුමියගේ නිවසේ නිරිත නම් තියෙන මහත්මයා ටොයිලට් එකක් තියෙනවා කුස්සියක් තියෙනවා ඔන්න අතන තමයි සගා මොකද විශ්ව ශක්තියන් ගලාගෙන ඇවිල්ලා බෙදා හරින ස්ථානය ගොඩාක් අශුභ වෙලා තියෙනවා ඒ වගේම දිගපලලෙත් අදබල දුර්වලතා තියෙනවා අය බිඳුවක් වැය දෙකක් හැටියට වර්ගඩි 17ක් 22ක් අතර ප්‍රමාණික දුර්වලතාවයක් තියෙන ඒ නිසා ඔබතුමියගේ ප්‍රදේශයේ වාස්තු විද්‍යාව පිළිබඳ දැනුම් තේරුම් ඇති කෙනෙක්ගේ මේ උපදෙස් ලඟා කරගන්න ඒ වගේම තාත්තගේ උපන් දිනේ ලබා දීපු නිසා විශේෂයෙන්ම තාත්තගේ වම් අත සහ වම් පාද ආශ්‍රිතව මොන හරි ආබාධ තත්වකින් පෙළෙනවද කකුලේ ඕල් මේ දණිස් ටිකක් අමාරු තියෙනවා ඔවන් චුට්ටක් ඒ පැත්තත් පොඩ්ඩක් බලාගන්න මොකද ප්‍රධාන ගෘහමූලිකගේ අස්ති වලට තමයි හුස්ම තත්ත්වයක් ඇති කරලා තිබෙන්නේ ඒ නිසා මෙන්න මේ තත්ත්වෙට ඉක්මනින් ඔබතුමියගේ ප්‍රදේශයේ වාස්තු විද්‍යාඥයෙකුගේ උපදෙස් පතා ගන්න එහෙම නැතුනොත් අනාගත දියුණුවට තමයි තදබල බාධා කරදර තියෙන්නේ සගා ඔව් නොදකින ගේක තොරතුරු කියන්නේ වාස්තු විද්‍යාවේ ඒ තරම් සමත් වීමක් තියෙනවා මොකද ප්‍රාගුණ්‍ය හිමි පුද්ගලයාට හැකියාව තියෙනවා නිශ්චිත දත්තයන් හරහා ඔබේ නිවසේ මොන වගේ දෝෂකාරී තත්ත්වයක් තියෙනවද කියන කාරණාව තහවුරු කරගන්න 2444555 දුරකථන විවෘතයි අපිට කතා කරන්න කියලා මතක් කරනවා නිශාන්ත මහත්මයා දැන් සමහර අය ගෙදර හදද්දී තමන්ගේ වහල නිර්මාණය කරද්දී විවිධ වර්ගවල වහලවල නිර්මාණය කරනවා සමහර අය වහලවල නැතුව ස්ලැබ් එකෙම ගෙදර තියෙන අවස්ථා තියෙනවා දැන් වහලක් නිර්මාණය කරද්දී සැලකිය යුතු කාරණා මොනවද ගෙදරට බලපාන්න පුළුවන් කාරණා මොනවද වාස්තු විද්‍යානුකූලව ඔව් සකා දැන් වහල නිර්මාණය කරනවා කියන එක අතීත කාල නම් බොහොම දක්ෂ කාර්මික ශිල්පීන් සිටියා. ඒ නිසා ඔවුන් සතුවත් වාස්තු ශිල්පීය සිද්ධාන්ත පිළිබඳ යම් අවබෝධයක් තිබ්බා. ඒතොර මෙන්න මේ වහලක් නිර්මාණය කරද්දී මාතෘ බිත්ති පීතෘ බිත්ති කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ වගේම මුදුන් යටලී රීප පරාල ඔය වගේ දේවල් නමුත් අද අලංකාරාත්මක අන්දමට නිර්මාණය කරන්නව ගෘහ සැලසුම් තැන්වලදී සගා කාණු පරාල වගේ දේවල් වතුර ගලාගෙන යාම වගේ දේවල් ඇති වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම නොදන්නා කාර්මික ශිල්පීන් නිසා සොහොන් පරාල වැනි තත්වයන් වලට පවා අද දවසේ ගොඩක් අපි දැන් පෞද්ගලිකව දැකලා තියෙන දේක් තමයි මේ ෆිනිෂින් වහලවල් නැත්නම් අපි කියන්නේ අපි අර බොහොම අලංකාරාත්මක වහලවල් නිර්මාණය වෙද්දී මෙන්න මේ සොහොන් පරාල කියන දේ ඉතාමත් බහුල ආකාරයට වෙනවා ඒ කාර්මික ශිල්පියාගේ නොදුන්නත් භාවය නිසා. ඔව් සොහොන් පරාල කියන එකද අපිට සාමාන්‍ය හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. දැනුමක් නැති කෙනෙකුට නිසා මම පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකක්ද මේ. මම හිතන්නේ සගා එක ගොඩා රූප සටහනකින් පැහැදිලි කරොත් හොඳයි. ලැබෙන සතියේදී මම අනිවාර්යයෙන්ම වෙනි රූප සටහන් කීපයක් පැහැදිලි කරලා පෙන්නනම්. ඒ කියන්නේ යම් යටලීයක් ඇවිල්ලා ඒක ඡේදනය වෙන්නා වූ තැන් දෙකේදී ඒ යටලීයත් ඉස්සරහට යද්දී යම් මූල පරාල දෙකක් එක සමානව තිබීම තමයි සොහොන් පරාලෙට සලකන්නේ. අලංකාරයට ඒක යථාමත් යහපත් වූාට ඒ ගෙදර නිවසියන්ට ඉතාමත් අහිතකරතා ගෙන දෙනවා. ඒ නිසා විශේෂයෙන් වහල නිර්මාණය කරද්දී වහලේ තියෙනා වූ බර දරා ගැනීමේ ශක්තිය වහලේ ආතතිය සමහර ගෙවල් තෙමෙන්න පවා ගන්නව සගා මේ ආතතිය හරියට සංවිධානය නොකර ගත්තොත් එහෙම. ඒ වගේම තමයි වහල්වල් කීපයක් වෙන ආකාර තියෙනවා. අපි එකපාරක් පැහැදිලි කරා ඔබතුමාට මතක ඇති කොෆින් ටයිප් ඔෆ් රූෆ් කියලා. මිනි පෙට්ටියක් හැඩයට තමයි පේන්නේ වහල අනිත් පැත්ත හැරෙව්වොත් එහෙම. එවැනි දේවල් තුලින් පවා අහිතකරතාගෙන දෙනවා. සමහර විදිහට අලංකාරාත්මක ලෙස වහලවල් කීපයක් තිබ්බට ඔබතුමා දන්නවා ඇති වාස්තු විද්‍යාව සඳහන් වෙනවා වහලවල් කීපයකට වතුර බේරි බේරි වැටෙන්න ඉතාමත් අසුබයි කියලා. ඉතින් මෙන්න මෙවැනි තත්ත්වයන් නිසා අලංකාරවත් බව ඉතාමත් වටිනවා. ඒ වගේම තමයි වාස්තු
ශිල්පියෙකුගේ උපදෙස් පතනවා නම් ඒක ඉතාමත් වැදගත් වෙනවා. මොකද බොහෝ දුරට නිර්මාණ ශිල්පියා නිවැරදි ලෙස වහලා නිර්මාණය කළ දුන්නට කාර්මික ශිල්පියා අතින් ඒ කරදර බාධක ඇතිවීම ඉඩකඩ ඉතාමත් ඉහළයි. විරාමින අනතුරු නැවසරයක් ඔබ වින්දිනේ උදෑසනත් එක්ක රැඳී සිටින්නේ. අපි වාස්තු විද්‍යාව පිළිබඳ කතා බහ කර කර හිටියා. දුරකථන ඇමතුම් ගණනාවක් වෙන අවස්ථාව ලබා දෙන්න ඕන. පානදුර රත්නායක මහත්මයා අයිබන් ඔබතුමාට. අයිබන්. උදෑසනක් කියන්නකෝ මේ. අයිබන්. මුලින්ම කරන්න ඕන දෙයක් තියෙනවා. රූපාණී යන්ත්‍රය හඬ පොඩ්ඩක් අඩු කරන්න. රත්නායක මහත්මයා ඊට පස්සේ අපිට කියන්න උපන් දිනේ උපන් වේලාව. 1939 මාර්තු 8 වෙනිදා රත්නායක මහත්මයා ගෙදර ඉන්න කාට හරි කියන්න රූපහානි යන්ත්‍රය හඬ අඩු කරන්න කියලා. මොකද ඔබතුමායි අපි කතා කරද්දී සංනිවේදන බාධා තියෙනවා. දැන් කියන්න දිගපල්ල නිවසේ දිග 52 අඟල් 6යි රත්නායක මහත්මයා විසින් ඉදිකරපු නිවසක්ද මේක? ඔව් ඔව් ඔව්. මට දැනගන්න පුළුවන්ද ඔබතුමාගේ නිවසේ ඉදිකරාට පස්සේ උතුරු ප්‍රදේශයෙන් හරි නැගෙනහිර ප්‍රදේශයෙන් හරි ඉඩමේ යම් කිසි කොටසක් වෙන් කරාද ඔබතුමා? නෑ, දෙපැත්තම තියෙන එක සමාන අඩිසුවක් වගේ. මයිදර අපිට පැහැදිලි නෑ ඔබතුමාත් ඒක කතා කරන්න. දුරකථනයේ විතරක් කතා කරලා රූපාණී යන්ත්‍රයේ හඬ අඩු කරනවා නැත්නම් නැවසරක් අපිට කතා කරන්න පුළුවන්. මහිතා නිසාමත සන්නිවේදන බාධාවක් ඇති වුණා. රත්නායක මහත්මයා ආරාධනා කරනවා අපිට කතා කරන්න රූපාණී යන්ත්‍රයේ හඬ අඩු කළා. ඉතින් අපි කතා බහ කරේ සොහොන් පරාල පිළිබඳව. නිසාද මහත්මයා, දැන් ඔබතුමා කිව්වා වහලකින් වහලකට වතුර වැටිලා යන්න හොඳ නැහැ. එතකොට ඔබතුමා කියන දැන් වතුර නිවසේ, කියන්නේ වහලෙන් වැටෙන වතුර ගලාගෙන යන ඕන දිශාවක් තියෙනවා, නිශ්චිත දිශාවක්. මේමයි සගා දැන් වාස්තු විද්‍යාව තුළ තියෙන ශම්භුකෝණේ ජලතාභූහින් ශ්‍රීමුඛ දායිනී කියලා. ඒ කියන්නේ ජලය ගලාගෙන යන ශ්‍රීමුඛයක් තියෙනවා. ශ්‍රීමුඛයක් කියන අපිට වාසනාවන්ත පැති. ඒතොර මෙන්න මේ පැති හැටියට වාස්තු විද්‍යානුකූලව සඳහන් කරලා තියෙන උතුරු නැගෙනහිර ඊසාන. ඒතොර අපිට මම කියන්නේ වැහි පීලි වලින් වැටෙන වතුර ටික පවා අපිට හැකියාවක් තිබෙනවා නම් උතුරු නැගෙනහිර ඊසාන දිශාවෙන් ඔබතුමන් කියන ආකාරයට බැහැර කරන්න. මම හිතන්නේ එතන තමයි ඉතාමත් වැදගත් භාවිතය තියෙන්නේ. මොකද අද කුඩා ඉඩකක් තුළ අපි ගියක් ඉදි කරද්දී වැහි වතුර පොළවෙන් ගලාගෙන යන ප්‍රමාණය ඉතාමත් අවමයි. ඉතින් ඒ නිසා අපිට පුළුවන්කමක් තියෙනවා නම් මම කියන්නේ වැහි පීලි වගේ දෙයක් වුණා සවි කරද්දී උතුරු නැගෙනහිර ඊසාන දිශාවලින් අපිට ජලය බැහැර කරන්න. මම හිතන්නේ එතන තමයි ඉතාමත් වාසනාවන්තව සහ ඒ නිවසට ලැබෙනා වූ ශක්ති කදම්බයන් ඉතාමත් ඉහළ මට්ටමින් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔව්, ගෙදර දන නිලේ, ඒ කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය හොයාගත්ත කෙනෙක්, ඒ මධ්‍ය ලක්ෂ්‍ය යම් යම් දේවල් තබද්දී පරිස්සම් වෙන්න ඕනේ. මධ්‍ය ලක්ෂ්‍ය පිරිසිදුව තබා ගන්න ඕනේ කියලා අපි නිතරම කියනවා. ඔබතුමා කියන දැන් මධ්‍ය ලක්ෂ්‍ය අනිවාර්යෙම තිබිය යුතු දේවල් මේවා කියලා නිශ්චයන්නේ නැද්ද? මෙහෙම සක මධ්‍ය ලක්ෂ්‍ය කියලා අදහස් කරන්න හරියටම අපේ හෘදේ වගේ තැනක්. ඉතින් මේ වගේ තැනකට බර බහන්න කොයි අවස්ථාවකත් තිබිය යුතු නැහැ. ඒක නිවසක් වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්, ආගමික සිද්ධාස්ථානයක් වෙන්න පුළුවන්. සමහර අපි දකිනවා මේ ආගමික සිද්ධාස්ථානවල ඒ ලැගුම් කුටියේ තියෙනා වූ, මගේ පෞද්ගලික අත්දැකීම් කීපයක් මම මේ කියන්නේ, ලැගුම් කුටියේ තියෙනා වූ මධ්‍ය ලක්ෂයේ තුල සමහරවිට අල්මාරි ඔය වගේ බර බහන්න තිබිලා තියෙන තැන්වල ඒ මා නායක හාමුදුරුවන් නිතරම රෝගාතුර තත්ත්වයන් වලට පත් කරනවා. ඒ වගේම තමයි නිවසක තුල වුණත් ඒ මධ්‍ය ලක්ෂයේ නැත්තම් අපි කියන්නේ බ්‍රහ්මපාදයේ කියන දේ තුල කොයි අවස්ථාවකත් බර බහන්න තැබිය යුතු නැහැ. ඒක ඒක පඩිපෙලක් තුලට, වැසිකිළියක් තුලට, නාන කාමරයක් තුලට, එවැනි තැනකට ඒමත් ඉතාමත් අසුබයි. ඒතර එවැනි තැනකදී කොයිම අවස්ථාවකත් ඔය පාපිසි දාන්න, ගෙදර සුරතලලා තිකන බල්ලව තියන්න, ඒ වගේ දේවල් කිසිවිටකත් කළ යුතු නැහැ. එවැනි තැනකදී ඉතාමත් වටින්නේ ඒ තැන ගමන් කරන්නා වූ ප්‍රමාණය අපි අවබෝධ කරගෙන පුළුවන්කමක් තිබෙනවා ඒ බිත්තියට නිරන්තරයෙන් දැල්වෙන බල්බයක් සවි කරන්න පුළුවන් නම් තමන් අදහන කුමන හෝ ශාස්ත්‍රෝරේගේ පින්තූරයක් එක්ක අන්නේ ගෙදරට ඉතාමත් වැදගත් වෙනවා. අවුරුද්දකට එහෙම කිරිය උතිරවීම වගේ දේවල් කරන්න මම හිතන්නේ අන්න එතන තමයි සගා ඉතාමත් වැදගත් වෙන. ඔව්, තවත් දුරකථන ඇමතුමක් අපිට ලැබෙනවා. මිනුවන්ගිරි මල්ලිකා මහත්මිය, අයිබෝන් ඔබතුමියට. අයිබෝන්.
අපිට කියන්න උපන් දිනේ උපන් වෙලාවයි ගෘහ මූලිකයාගේ 1989 පස්වෙනි මාසේ 2 89 පස්වෙනි මාසේ 2 වෙනිදා උපන් වෙලාව උපන් වෙලාව 10 උදේ 10:55ට දැසන 10:55ට නිවසේ දිගපල්ලත් කියන්න අපිට පළල 41.4යි දිග දිග 49යි 10යි 49 10 ඔබතුමේ දුරකථන රැඳී සිටින්න අවස්ථාව තියෙනවා 2:444.555 දුරකථනයෙන් කතා කරන්න විශාල් මන්ද මට දැනගන්න පුළුවන්ද මේ නිවස ඉදි කරලාද තියෙන්නේ එහෙම නැත්නම් සැලසුමක් විතරද තාම සකස් කරලා තියෙන්නේ ඉදි කරලා තියෙන්නේ ඉස්සරහ කොටස හදලා පිටිපස්සේ හදන්න තියෙනවා පොඩ්ඩක් ඔව් මේක දෙමහල් නිවසද තනි මහල් නිවසද තනි මහල් නිවස මට දැනගන්න පුළුවන්ද ඔබතුමිය ගෙදර ප්‍රවේශයේ තියෙන කොයි පැත්තෙන්ද කියලා ප්‍රවේශයේ තියෙන්නේ දකුණු පැත්තට තමයි මූණ දාලා තියෙන්නේ දොර ආහා නැහැ මොකද මේ දීපු දත්තයන් එක්ක විශේෂයෙන්ම ඒ උපන් දිනේ සහ උපන් වේලාවත් සමග මේ නිවස ඉදිකිරීමේ ශක්තියක් තිබුණාද කියන ප්‍රශ්නේ තියෙන්නේ මේ ලබා දුන්නේ කාගේ උපන් දිනයක් උපන් වේලාවක්ද මට පුතාගේ ආ ඒතර ඉදිකිරීම කරේ ඔබතුමියලාද පුතයි අපි එකතු වෙලා තමයි කළේ හොඳයි ඒතර මට දැනගන්න පුළුවන්ද ප්‍රධාන දොරටුව පිහිටලා තියෙන්නේ කොයි දිශාවෙන්ද කියලා තියෙන්නේ දකුණට මූණ දාලා හදලා තියෙන්නේ හදලා තියෙන පිටිපස්සේ අනිකුත් පිටවීමේ දොරටුව තියෙන්නේ පිටවීමේ දොරටුව මහත්මයා දැනට අර උතුරට දාලා තියෙනවා අපි අර උයන්න අරගෙන තියෙන්නේ කාමරයක් ආහා කාමරයක් අරගෙන තියෙන්නේ මේ එහෙනම් ඒක දකුණට තියෙන්නේ බස්නාහිරටයි මේ හදලා ඉවර වෙනකොට මූණ දාන්න තියෙන්නේ කුස්සි හොඳයි එතකොට මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද ඔබතුමියගේ මුළු තැංගේ පිහිටලා තියෙන්නේ වයඹ දිශාවෙන්ද එහෙම නැත්නම් ඊසාන දිශාවෙන්ද නෑ මුළු තැංගේ දැනට පාවිච්චි කරන එක තියෙන්නේ බස්නාහිර නැන් සැලසුමේ තියෙන මුළු තැංගේ සැලසුමේ තියෙන්නේ උතුරට උතුරට අන්න එතන තමයි යම් කිසි අවිරතාවයක් ඇති කරලා තියෙන්නේ මොකද අනිකුත් කටයුතු ටික නිම කරගත්තට ඔබතුමියලට ඔය මුළු තැංගේ කටයුතු නිම කරගන්න යම් බාධා කරදර ඇති කරાવી මට පුළුවන් ද දැනගන්න දැන් ඔය දැනට ඉන්න කොටස ඉවර කරලා කොච්චර කාලයක් වෙනවද මාස 6යි ඔව් ඒ නිසා ඔය උතුරේ තියෙනවා මුළු තැංගේ ඔබතුමිය සැලසුමත් එක්ක සලසුම් ශිල්පියත් එක්ක සාකච්ඡා කරලා වයඹ දිශාවට ගන්න කෙසේවත් දිගපල්ලෙත් යම් දුර්වලතාවයක් තියෙන වර්ගඩි 14ක් 19කට වගේ ආසන්න කාලයක දුර්වලතාවයක් තියෙන නිසා ඒ පිළිබඳවත් සිතලා බලන්න දකුණු සහ බස්නාහිර දොරටු පිහිටීම ඉතාම අශුභයි හැබැයි උතුරයි දකුණයි කියන රිපුද පාදයට නම් අපිට අනුමත කරන්න බැහැසක ඒ නිසා ඉක්මන් කළේ මේ කොටස නිම කරගන්න දකුණයි බස්නාහිරයි දොරටු පිහිටවීම ඉතාම අශුභයි කෙසේ වුවත් මෙන්න මේ මුළු තැංගේ පිහිටන දිශාව පිළිබඳව ඔබතුමිය වැඩි අවධානයක් යොමු කරගත්තොත් මම හිතන්නේ ඉතාමත් යහපත් වෙයි කියලා සල්ලා ඔව් තවත් දුරකථන ඇමතුමක් අපිට ලැබෙනවා අයිබෝවන් මෙතන දුරකථනය සම්බන්ධව අපිත් එක්ක 2:444.555 දුරකථන විවෘත වෙලා තියෙන්නේ. නිශාන්ත මහත්මයා අපිට කියන්නකෝ මේ ගෙදරක දැන් සමහර වෙලාවට දැන් කියන කාරණා අනුව අපිට තහවුරුන తాවකාලිකව මේ වෙනස් කිරීමක් කරා. ඒ කියන්නේ ද ඊශාන දිශාවේ දැන් තමන්ගේ මුළු තැංගේ යොදාගත්තා කියමු. తాවකාලිකව කියලා කියන්නේ දැන් මේ తాවකාලික වුණත් දිගු කාලින වුණත් මේ බලපෑම කොහොමද සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම සකා දැන් විශේෂයෙන්ම ඔය අපේ ගොඩක් ගෙවල් ගෙවේ හදාගත්තට පස්සේ අත්‍යවශ්‍යතාවයන් බහුල වෙනවා ඔබතුමාට උනත් සමහරලාවට දරුවන්ගේ කටයුතු එහෙම නැත්නම් ගෙදර ඉඩකඩ ප්‍රමාණවත් නැතිවීම නිසාවෙන් ගෙදර පදිංචි වෙලා ඉඳද්දිම සකා තව කොටස් එකතු කර ගැනීම වෙනවා බොහෝ විට මුළු තැන්ගේ විශාල කරන්න එහෙම නැත්නම් නාන කාමරයක් වගේ දෙයක් එකතු කර ගන්න සමහර විට වහල පහත වැඩි කියලා වෙලා එවැනි තැන්වලදී මුදුන් බිත්තිය පවා උස්සන අවස්ථා වෙනවා ඒ නිසා විශේෂයෙන්ම හිරු වටා ඉන්න උදවියට කියන්න අවශ්‍ය වෙන්නේ මේ ගෙදරක පදිංචි වෙලා ඉඳද්දි ගෙදරක යම් වෙනසක් කරනවා නම් ඒක ඉතාමත් කල්පනාකාරීව කළ යුතු දැන් උදාහරණයක් ඇරෙට වහලක් සම්බන්ධව කරද්දී මුදුන් බිත්තියක් ඉසවීමක් කරනවා නම් ඒක ඉතාමත් කල්පනාකාරී විය යුතුයි මොකද පැරණි වාසු සිද්ධාන්ත තුළ පදිංචි වෙලා ඉඳද්දි නිවසක මුදුන් බිත්තියක් ඔසවනවා නම් ඉවීම් පිවීම් පවා తాවකාලිකව නවත්තන්න කියලා තියෙන සගායේ ගෙදරක එවැනි කටයුතු නිම වුණාට පස්සේ නැවත සුබ මුහූර්තයකට අපි අර අලුතෙන් ගෙදරක මේ ගෙවිදිනෝ වගේ ගිනි පත්තු කරලා ආහාර පිසන්න කියලා තමයි කියලා දෙන්නේ මොකද මුදුන් බිත්තිය ඔසවනෝ නම් කොයිම අවස්ථාවකවත් ඒ ගෙදර ආහාර පිසීම ඉතාමත් අශුභයි. ඒ වගේම තමයි බොතුමන් කිව්ව දෙයට తాවකාලික වුණත් අපි යම් කිසි දෙයක් කරොත් එහෙම ඒ ලැබෙන ප්‍රතිඵල අපිට తాවකාලික නෑ සක අපිට කොහොමත් භුක්ති විඳින්න ඕන බොතුමන් කියන ආකාරයට වැරදි තැනක වැරදි දෙයක් කරොත්. ඔව් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අද අපි කාල වේලා ඉවර වෙනවා කතා බහ කරන්න. ඒ වගේ මතක් කරන්න ඕන හිරු මෙගා ස්ටාර් ඔබ දන්නවා. සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8:30ට ඔබේ ආලින්දට එනවා. එතෙම ඔබට අලුත් අත්දැකීමක් ඔබේ ඇස් පිනවන වැඩසටහන ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්නේ බලන්න. ඉතින්
හිරුගේ හදවත වගේ තමයි ඔබ හැමදාම තේ නිසාවෙන් ඔබේ ජීවිතේ වටිනා කියන දේ අදීම අපේ සතු වගකීමක් ඒ නිසාවෙන් මේ සෙනසුරාදා 8:30ට ඔබ හිරු මෙගාස්ටා බලලා ඉවරලා එවන SMS මනාප වලින් ඔබට වටිනා කියන තෑගි බෝක දිනා ගැනීම හැකියාව තියෙනවා මෝටර රත ත්‍රිරෝද රත ටීවී වොෂින් මැෂින් තවත් තෑගි ගොඩක් තියෙනවා ඉතින් ඔබට අවස්ථාව තියෙනවා මේ සතියේ රාත්‍රී 8:30ට හිරු මෙගාස්ටා බලන්න කියලා නිශාන්ත මහත්මයා ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අද වැඩසටහනට සම්බන්ධ වුණාට ඒ වගේම ලබන සතියේත් අපි හරවද්දයක් කතා බහ කරන්න සූදානම් ඉන්නේ ආයිබෝන් නිශාන්ත මහත්මයා අද වැඩසටහනෙන් අපි සමුගන යද්දිම ඔබට මතක් කරනවා හිරු මෙගාස්ටා තවත් කණ්ඩායමක් සූර්යස් කණ්ඩායමේ ගීතයකින් අපි විරාමයකට යන්න සූදානම් ඉන්නේ
Ramen passe, subuh dasar kami. Ladies first kira awal tadi. Karena puluang, mereka masih hehe tu ke kila karena dekat kita itu guna lagi hehe tu ak, kiting hehe tu muka tu, atur muka kila tanya, adre kerana dini katrat mih prasna itu na mih kini roge nisa. Paul jiwit itu lah katibina. Orang tanah katibina puluan kama tino, shakti mat sabda thawe ke bindewa tim tamai mih prasna mih roge. Tahu roge kila kibuha mada ngobah hita atur mih roge kila, nene mih roge kwen awastha uluti, nan roge kwen non awastha uluti, nene kaya pikir sahih tu ko sah ahih tu ko mih tatpe katibina mih kila. Ini sah sakit kia nene matruka wada dawa sedi api wedi kawa tulat, karena liat tulat dia tapi ada serahani matruka bawa pat keragan no. Ini sakit ini sah yam yam gatal wulat muhna papa buho piri sakit, nene orang esir tu dina tada dawa sedi api tek kaitatuila, mih prasna wisandagan nene kohomade kia nene bawa hitan tikak bela awing keragan ide tino. Ini sah arah dana kerana udah sena maram be patan api tek kaitatuila kila mih wedas serahana taram be tek kama. Dekai hari sih ada lisan terai panasnya panas pahaki nene duraka tanang kia urut kerana obat hekia wak tibenawa duraka tanen napa sama ke sambandu bela yam kisi vidhi hekat sakaya asrito obat gatal wak tibenawa nang api tek kaitatuila. Honda sakaya kena matruk api lebando kata bah kerana dia api te bohok karena mih depan lagi kanan te puluan kemudian ini sah api on tarah dana kala. Anduna agan itu kaling api te mih lasan gitu mih. Nisbah itu mati nak, apa dia tiada, apa dia tiada, iyalah. Sekiranya pilih bandu kata kerana sa, punci dayak api ada. Hanggi imbar api dia tu, awal dikira kami mati juga. Ia pasti anda nak kau dikira beli. Mandure etila, ganadurure, tani kamne, soya in ganadur taruni vala. Mage eliya ad oba pamani sandakan vesila andure vetila ganandurure ani kamane soya enna ganandura tarunivala mage eliya ad oba pamani යම සතු එකම සුවේ මේ සර පහරක වෙලිනු පෙනේ ජීවිතයම සතු එකම සුවේ මේ සර පහරක වෙලිනු පෙනේ මේ ලොව මා සතු ඈ සතු දේනෙතු අසල් වාසියෙකු සොයනු දැනේ සඳකැන් වැසීලා
දුරේ එතිලා ගනදුරුරේ තනිකමනේ සොයා එන්න ගනදුර තරුණිවල මගේ එළිය අද ඔබ පමණි වික්ටර් රත්නායක නම් වූ මහා සංගීත වේදියා ඒ වගේම ප්‍රේම කීර්ත දල්ලිස් නම් වූ මහා ජනමාධ්‍ය වේදියා විතර හඳුන්වන්න පුළුවන් මහා කලාකරුවා විතර හඳුන්වන්න පුළුවන් විවිධ චරිත නිරූපණය කරපු ඒ සුවිශේෂී චරිතය රචනා කරන ලද ගීතය මම හිතනවා මෙවන් වූ මාතෘකාවට අතිශයින්ම ගැළපෙන මොකද හේතුව ගීතය තුළ අන්තර්ගත වන කාරණා පිළිබඳව විවිධ මත තියෙනවා සමාජය තුළ ඒ මතයන් එක්ක ඔය සැකේ කියන මාතෘකාවට අවශ්‍ය කරන පසුබිම ගොඩ නැගෙනවා මේ ගීතය තුළ ඒ නිසා තමයි මම හිතන්නේ නිෂ්පාදකතුමා මේ සඳහා යොමු වුණේ. හොඳයි. හරි. එහෙමනම් අපි අද දවසේදී අපිත් එක්ක මේ කතාබහට එකතු වෙන දෙපළ අඳුනගම් මනෝවිද්‍යා උපදේශක හදේශක මොහන් පල්ලිගුරු අපිත් එක්ක ඉන්නවා. හයි බොන් සුබ දැසනක් වේවා. ඒ වගේම ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සේපාලි සුදසිංහ. හයි බොන් සුබ දැසනක් වේවා. සුබ දැසනක්. හරි. අපි ඔබතුමා පැත්තට මුලින්ම එනවා. මනෝවිද්‍යාත්මකව මේ පිළිබඳව ටිකක් විග්‍රහ කරගන්න ඕනේ. සැකය කියන කාරණාව අර මම ආරම්භයේදී කිව්වා වගේ ඊයේ මම මේ අන්තර්ජාලයේ තුල ලිපියක් කියවද්දී මට අහුවුණේ. සැකය කියන කාරණාව උපදේශකතුමනි අර හේතුවක් ඇතුවත් ඇති වෙනවා, හේතුවක් නැතුවත් ඇති වෙනවා. දැන් මේ කියන කාරණා දෙක අපි ටිකක් අවබෝධ කරගන්න ඕනේ. සහේතුක සහ අහේතුක බව මේ සැකේ ඇති වෙන්න කොහොමද අවශ්‍ය කරන පසුබිම ගොඩනගන්නේ. හොඳයි. බොහොම ස්තුතියි රුවන් මහත්මයායි වගේම තානියා ආචාර්යතුමියනි. දැන් මේකට මම මනෝවිද්‍යානුකූල නිර්වචනයක්ම ගන්නවා නම් සරල අපි හැමෝටම ඉක්මනින් අවබෝධ කරගත හැකි අපි බලාපොරොත්තු වෙන දෙයයි සිදුවීමින් පවතින දෙයයි අතර පරතරයක් තිබෙන විට එතන සැකය කියන එක ඇති වෙනවා. මෙන්න මේ පරතරය වැඩි වෙන්න සැකයේ මට්ටම වැඩි වෙනවා. එතකොට ඔබ අහපු දේ තමයි අහේතුක හා සහේතුක කියලා. එතන මුලින්ම මට කියන්න තියෙන දේ ආදරය, වෛරය වගේම සැකයත් මනෝභාවයක්. සිත තුළ ඇති වෙන සිතිවිල්ලක්. එතකොට ජීවියාගේ මිනිසයාගේ පැවැත්මට යම් මට්ටමක සැකය අවශ්‍ය කාරණයක් විදිහට මනෝවිද්‍යාවේ හඳුනා ගන්න. එතකොට ඒක තමයි අර කියන්නේ හේතු සහිත සැකය. කියන්නේ මෙතන සතෙක් වගේ මට පේනවා, සතෙක් පෙනෙන්නට ඉන්නවා. ඒ සතෙක් යයි කියා සැක කිරීම ජීවියාගේ පැවැත්මට අවශ්‍යයි. හැබැයි මෙතන සතෙක් මට පේන්නේ නැහැ. මම හිතනවා මෙතන සතෙක් ඉන්නවා කියා. එතකොට ඒක අහේතුකයි. ඒක ජීවියාට අහිත කරයි. එතකොට මේක අපිට හැමෝටම තේරෙන පැත්තකට මේ දිශාව යොමු කරෝතෙන් අපි හිතමු පවුල් පරිසරය තුළදී ඔබ සඳහන් කරපු කරුණ අපි පවුල් පරිසරයට ගෙනිච්චෝතෙන් දෙදෙනෙක් විවාහ වුණාට පස්සේ පවුල් ජීවිතයේ පවතින්නට දෙදෙනා අතර විශ්වාසය අත්‍යවශ්‍යයි. එතකොට පවුල් ජීවිතයේ මේ පවත්වාගෙන යෑම හෝ බිඳ වැටීම කියන කාරණයට සැකයේ මට්ටම කියන කරුණ බලපානවා. එතකොට අහේතුක සැකය කියන්නේ කොහොමද? හේතුවක් නැතිව නිරන්තරයෙන් සැක කිරීම. දැන් එතකොට සමාජයේ හැම පුජ්‍යලෙන් ඉන්නවා ඔවුන්ට හේතුවක් අවශ්‍ය නැහැ. ඔවුන් නිරන්තරයෙන් සෑම දෙයක් දෙසම සැකයෙන් බලනවා. ඊට පස්සේ හේතුවක් සහිත සැකය කියලා කියන්නේ යමක් තමුන්ට පේන්න පටන් ගන්න එකට අපි කියනවා අහේතුක හා සහේතුක. යමක් අපිට පේන්න තියෙනවා පේන්න තියෙන දේ මත සැක කරනවා. එතකොට තොරතුරු හරියටම තිබේ නම් ඇහැට පේනට දෙයක් තිබේ නම් ඒ පිළිබඳව සැකයක් ඇති කර ගැනීම අහිතකර නොවුණත් හේතුවක් නැතිව හිතෙන් හදාගත්ත හේතුන් මත අපි පිටිපස්සේ දුවලා සැක ඇති කිරීම නිසා බොහෝ අවාසි සිදුවිය හැකි. මම මේ සාමාන්‍යයෙන් ගෙදර දොරේ වැඩක් කරන ගමන් තේරුම් ගන්න පුළුවන් සරල මට්ටමේ මේක කීවේ. එතකොට හරි සරලව ගිගත්තෝතෙන්. එතකොට මේ කෙනෙකු නිතරම දෙයක් සැක කරනවා නම් හැම දෙයක්ම ඔහුට සැක සහිතව පේනවා නම් හැම තැනකටම ඔහුට ප්‍රශ්න පෙන්නවා නම් මේක සාමාන්‍යයෙන් ගැටුම් සහිතයි. එහෙම පුජ්‍යලයක් අර ඔබ කිව්වට මේක මානසික රෝගයක් නෙවෙයිම කියලා ඇත්තම කතාවරුවන් සැකය මානසික රෝගයක ආරම්භය විය හැකි. ඒ නිසා අපි අද මේ ගැන ටිකක් ගැඹුරින් කතා බහ කරන්න ගන්න එක හොඳට වටිනවා. මම හිතනවා ආරම්භයක් විදිහට මේ ටික දැනට ප්‍රමාණවත් කියලා. සැකේ ටිකක් තිබුණාට කමක් නැහැ කියලා කිව්වනේ. ඔව්. සාමාන්‍ය ටිකක් තියෙන පුළුවන් කමක් තියෙනවා. මේක තමයි වාදිනුව ගත්ත එක පාර. නෑ මම නිකන් ඒ ගැන කිව්වේ. කොමුනම් මේ අපි දැන් සැකේ කියන කාරණාව සම්බන්ධයෙන් කතා බහ කරලා දිරුවන්න අපි මේක පෞල් ජීවිතයත් එක්ක සම්බන්ධ කරගෙන කතා බහ කරන එක ගොඩක් වටිනවා. මොකද පෞල් ජීවිතය තුළ තියෙන ප්‍රශ්න ගැටලු බොහොමයකට හේතු වෙන සැකේනේ අපේ මන්දීගෙන් දැනගන්න කැමති. අපි ඒ නිසාම කතා කරමු මේ සැකේ ඇතිවෙන්න හේතු මොනවාද? පෞල් ජීවිතය සංගත පැත්තෙන් ගත්තම පෞල් සංස්ථාව ඇතුලේ ගත්තම මේ සැකේ කියන කාරණාව මතුවෙන්නට හේතු වෙන කාරණා පිළිබඳ සුට්ටක් අවබෝධයක් ලබා ගමු. ඔටානියා මම හිතන්නේ අපි හරිම වැදගත් මාතෘකාවක් කතා කරන්නේ මේ උදේ මේ වෙලාවේ. මම හිතන්නේ ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවා විවේකව මේ වැඩසටහන නරඹනවා කියලත් මට ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා. ඒ තරම් ඔබේ වැඩසටහන සාර්ථකයි. ඉතින් දැන් මේ කතා කරන මාතෘකාව සැකයක් ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව. ඒක කොහොමද පෞල් ජීවිතයට බලපාන්නේ කියලා. ඉතින් දැන් සැකයක් ඇති වෙන්න විවිධ වූ හේතුන් තියෙන්නට පුළුවන්.
ඒක සමහරක් විට පුජ්‍යලය අනුබද්ධයි. මේක පුජ්‍යලය අනුබද්ධ මනෝභාවයක් විදිහටයි අපි මේ සැකය අපි දකින්නේ. එතකොට දැන් පෞල් ජීවිතයේදී බොහෝ විට එකිනෙකා අතර අපි කොහොමද අනිත් කෙනාගේ රුචි අරුචිකම් දකින්නේ ඒවා වෙනස් වෙනකොට අපිට සැකයක් ඇති වෙන්නට පුළුවන්. මම කැමති නැති දෙයක් කරනවා ඇයි එහෙම කරන්නේ කියලා මට සැකයක් ඇති වෙන්නට පුළුවන්. ඊට අමතරව පෞල් ජීවිතයේදී අපි පවුලක් වශයෙන් ජීවත් වෙනකොට පුජ්‍යලයන් දෙදෙනෙක් සහ දරුවන් එක්ක අපි එකතු වෙලා ජීවත් වෙනකොට සමහර අවස්ථාවලදී අපේ තියෙන මේ sannivedanaye ඇති වෙන ප්‍රශ්න නිසා සැකයක් ඇති වෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් විදිහට දැන් හැමදාම හතරට ගෙදර එන කෙනෙක් කියන්නේ නැතුව පරක්කු වුණොත් එන්න ගෙදර ඉන්න කෙනෙකුට හිතෙනවා ඇයි අද පරක්කුනේ කවදාවත් නැතුව කියලා ඔන්න අර කියපු අපේ මං හිතන්නේ උපදේශකතුමා කියපු කාරණාවට අපි ආවා. ඉතින් එතකොට දැන් අපිට පුළුවන්කමක් තිබුණා නම් ඒකට උත්තරයක් දෙන්න ওই දෙවෙනි කාරණේ මං කිව්වේ. එතකොට තුන්වෙනි කාරණය සමහරක් විට පුජ්‍යලයන් තුල තියෙන ගති ලක්ෂණ නිසා මේ සැකයක් ඇති වෙන්නට පුළුවන්. එයා ස්වභාවයෙන්ම ඒ වගේ පුජ්‍යලෙක්. ඒක එතකොට අපිට ටිකක් හිතන්න ඕනේ කාරණාවක්. මොකද සමහරක් විට මේ පුජ්‍යලයාගේ පෞරුෂය තුල තියෙන දෙයක්. එතකොට දැන් සමහරක් විට මේ පුජ්‍යලයා විවෘත පුජ්‍යලෙක් නෙමෙයි. සමහර පුජ්‍යලයන් අපේ අතර ඉන්න වැඩි කතා කරන්නේ. මේ පුජ්‍යල ස්වභාවය. දැන් ඔය ඒ කතා නොකිරීම නිසා ඒ දෙදෙනා හරි පවුල අතර සැකයක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් අර අපි sannivedanaye ගැන කතා කරනකොට දැන් අපි මං හිතන්නේ දැන් මේ තියෙන රටාවත් එක්ක අපි හරි අඩුවෙන් තමයි කතා බහ කරන්නේ. හැබැයි අපිට කතා බහ කරන්න බැරි කමක් නැහැ අඩුවෙන් කතා බහ කරන්නේ. අපි ඒව ගැන අපි පසුව කතා කරමු මේ අවස්ථාවේදී මොන වගේ දේවල්ද අපි කරන්න ඕනේ මේ පිළියම් කියලා. හැබැයි ඔය වගේ කරුණු රාශියක් නිසා පළවෙනි කාරණාව එකිනෙකාව තේරුම් නොගැනීම හේතුව sannivedanaය අපේ අතර සිදුවෙන්නේ කොයි ආකාරයෙන්ද ඉන්න කාරණාව. පුජ්‍යලයා තමන් තුළ තියෙන සහජ ලක්ෂණ නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ පුජ්‍යලයා අවට පරිසරය නිසා මේ දේ ඇති වෙන්නට පුළුවන්. අපි ඉන්නේ විවිධ වූ විෂම වූ සමාජයක. එතකොට මේ පරිසරයේ සිද්ධියන වෙනස්කම් අනුවත් කෙනෙකුට සැකයක් ඇති වෙන්නට පුළුවන්. ඔය වගේ මූලික කරුණු රාශියක් නිසා කෙනෙකුට සැකයක් ඇති වෙන්නට පුළුවන්. විරාමෙන් පස්සේ අපි නැවතත් හංසවිල සමගින් මුණ ගැහෙනකොට රාණිය දුරගතන කෙනෙක් ඇවිල්ලා ඉන්නාලු. ආයුබෝවන් සුබදාසනක් වේවා ඔබට. ආයුබෝවන් මේ මන්ට දැනගන්න ඕනේ මේ කේමන්ත මහ දැන් අපේ මේ මහත්ය කියනවා මම මේ හතර පහ දෙනෙක්ම දැන් මට මේ කියනවා මම යාළුවිලු. එතකොට ඒ කට්ටියෙන් එක්කෙනෙන් දෙන්නෙන් දැන් මේ එනවා දැක්කද එනවා දැක්කලු. ආහ්. කුසිය දොරෙන් ඇතුල් වෙනවා එයා දවසක් දැක්කලු. තව කියනවා මේ ඉතින් දැන් එහෙම දැන් කරලා තව එක එක දැන් හතර පහ දෙනෙම කියනවා. මම මේ වුණාට මම සර් මම හොඳම අන්තිම හොඳම අම්මා කෙනෙක් හොඳම භාර්යාවක් මම අන්තිම හොඳ භාර්යාවක් මට ඒ වුණාට මේ අතිරසන්න බෑ අපේ පවුල් ජීවිතෙත් නැති වෙන්න යනවා. මට සල්ලි අතේ තියාගන්න දෙන්නේ නැහැ. මම මහල වැඩ කරනවා. ඒ මම සල්ලි වලින් මම වාහන අරන් මිනිසුත් එක්ක යනවා කියනවා. මම ගියාමලු මට ඉන්නමලු මම දැනුත් දැන් අපි ගෙවලුත් වෙනවා මාරු කළා අපි ඒ ඔය ප්‍රශ්නේ උඩ මං ඒ ඔයාලට මගෙන් කෙරෙන්න ඕන මොකද්ද අපි මෙහෙන් යන් කිව්වා ඉතින් අපි ගියා වෙනම ගේකට ගියා දැන් මට එක පුතෙක් ඉන්නවා මට පුතාගේ ප්‍රශ්නේ තමයි ගොඩාක් බලපාන්නේ පුතාට ඔහ බලපාන්නේ සදා මට නැත්තම් මට ප්‍රශ්නයක් නැහැ මට ඔහේ යා කියලා ඕන එකක් අහගෙන මං ඔහේ ඉන්න පුළුවන් ඕනම දෙයක් කරගෙන මට එයා කන්න බොන්න කිදෙත් ඔක්කොම බඩු ටික ගේනවා කිසි කරදරයක් නැහැ එයාට එහම බඩුව මං කඩේ යන්නේ නැහැ මං බඩු වල ගණන් දන්නේ නැහැ
Pucilik api dami prasi mulai dala katakre nawani itu tapi sakaya kila kiwe pavatina deai apeksi deai atara paratre ati beno nang itana sakaya keti wena bas sakaya sahamani mati mempi aweti yutui itu tapi sakaya hondana tia wasta tunak kanduna agan nawa ene kak tamai ahi tuka sakaya nitara nitara sakakirima siala sakakirima ihima ane matang wateno kote eka prasya bode patina wa itu kote me sakaya nisa Sarala mattamen eka patang aragena paul sastha binda weti jeevitha hani siduwim balaya wenas wim adi maha mattang ha lokathara yuddha mattam dakwa me ya haki e tarang durata me sakaya kiyana eka yannata puluwani etukotta aacharya thumiya danatamath kiwwase e kiwupu karuna atharin eka karunak hari wedagath samahara pujjalin ekena e me sigmund freud anuwa onama pujjalayek vartamaane hasirana vidiyata balapana atheetayak tibenawa e visheshayenma gaman karanawa lama kaalayata man ara prashneta keli keti piduthrak nodi meka mulindalama awama me wedasana naramana hemota meken yamak ganna pulana enasai mehema kiyanne etoda kuda kaalaye anarakshita parisareka hadena daruwan nitharama sakayata lak wena daruwan අනාදරයට ලක් වෙන දරුවන් ගැටුම් වලට ලක් වෙන දරුවන් වැඩි වියටපත් වුනාම ඔවුන් හැම දෙයක් දිහාම බලන්න පටන් ගන්නවා සැකයෙන්. ඒතොර එහෙම කෙනෙක් අපේ ජීවිතවලට හවුල් වුනාම අපි කොතරම් නිවැරදි වුණත් අපි කොතරම් හොඳින් ගත කරත් එයාට අපේ සීළු දේ පෙනෙන්නේ සැක සහිතවයි. ඒක මේ අද සැකයට ලක්වන්නාගේ ප්‍රශ්නයක් නෙවෙයි සැක කරන්නාගේ ප්‍රශ්නයක්. ඒතකොට මේ කතා කරන අම්මා ඒකෙන් ඉදිරි සම්පූර්ණම නිවැරදි නම් එසේ සැක හිතෙන්නටවත් තරම් දෙයක් කරලා නැතිනම් ඇයගේ නෙවෙයි ප්‍රශ්නේ තිබෙන්නේ එයට එය සැක කරන අනිත් කෙනාගේ. ඒතර අපි එයාටත් අනුකම්පා කළ යුතුයි. ඉතා පැහැදිලිව කියන්නට ඕන දේ තමයි අචරතුමියනි එයාට ඒක ලියාගෙන තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ආයේ තත්වයට වැටෙන්නේ එයා දැනුවත් වෙන ඒක එයාගේ මනෝමය ස්වභාවයක්. මනෝමය ස්වභාවය කර බුදුරජාණන් වහන්සේ වරක් කියලා තිබෙනවා සබ්බේ සත්ත උම්මත්තකා කියලා. ඒ කියන්නේ සෑම පුජ්ජලෙක් තුළම යම් යම් සරල උම්මත්තක භාවයන් තිබෙනවා. මනෝවිද්‍යාත්මක කියන දෙයක් තමයි ඔබට කොතර ඔබට පිස්සු තිබේදයි කියනවා සන් ඔබට කොතරම් පිස්සු තිබේදයි කියා පමණක් විමසන කියලා. ඒකනම් අපි හැමෝටම මේක චුට්ටක් එහාට මෙහාට වෙලා තියෙන්නේ. ඉතින් සමහරුන්ගේ ඒක ටිකක් වැඩි. වැඩි වුණාම අපි ඒක සලකනවා තමයි රෝගීමය තත්ත්වයක් ලෙස. ඉතින් ඒ මවගේ ප්‍රශ්නය තුලම උත්තරයක් තිබුණා. දැන් ඔය මට්ටමේදී ඒක දෙදෙනාට විතරක් විසඳාගත නොහැකි. ඇයි දෙදෙනා අතර තියෙන විශ්වාසය පළුදු වී අවසන්. එහෙම වුණාම කරන්න ඕන දේ තමයි තුන්වන පාර්ශ්වයකගේ පිහිට පැදීම. ඒ සමහර විට ඒ පවුල් වල වැඩිහිටියෙක් වන්නට පුළුවන්. ගමේ පන්සලේ ලොකු හාමුදුරන් වහන්සේ වෙන්න පුළුවන්. කොහොම හරි අර පුජ්‍යලයා විශ්වාස කරන කෙනෙක් ගාවට ගෙනියන්නේ. සමහරට මනෝවෛද්‍යරයෙක් ගාවට මනෝපදේශකවරයෙක් ගාවට එක්ක යන එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. එතකොට ඒක හිතන්නේ මේක මහ ප්‍රශ්නයක්. මට මානසික ලෙඩක් නෑ. ඔයාට තමයි තියෙන්නේ කියලා මේක සමාජයේ තියෙන වෙනත් කතා බහක් තියෙනවා. හැබැයි අපි හිමීන් සරේ මේක ගමේ පන්සලේ හාමුදුරන්ට කියලා හාමුදුරනේ මෙහෙම ප්‍රශ්නයක් තියෙන පොඩ්ඩක් අපේ මහත්මයාට කතා කරන්න. එහෙම නැත්නම් තමුගේ ළඟම ඥාතියෙකුට විශ්වාස කරන කෙනෙකුට කියලා පිහිට පැතීම තමයි සුදුසු. හැබැයි මට ඉතා පැහැදිලිව කියන්නට ඕනේ එහෙම කෙනෙක් ඒ කියන්නේ නිතර නිතර සැක කරනවා නම් සියල්ල සැක කරනවා නම් එයා මානසික වශයෙන් රෝගී මට්ටමක දල සිටින කෙනෙක්. රුවන් තව එක දෙයක් කියලා මම ඔබට අවස්ථාව දෙන්නම්. මේක මේ අම්මා අදාළ කරගන්න එපා. මේක පොදු අදහස. සමහර අය ඉන්නවා තමුන්ගේ යම් යම් අවශ්‍යතා ඉටු කරගන්න පොඩි කට්ට විදියට අනිත් අයව බොරුවට සැක කරන. ඒ සැක කිරීම තුළින් ඔවුන් යම් කිසි වාසි උදා කරගන්න උදාහරණයක් විදියට මට හමු වෙලා තියෙනවා උපදේශකවරයෙක් විදියට යම් යම් මේක මේ 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 අමනම් කොහෙත්ම අදාළ කරගන්න එපා. මේකට මේක අදාළ නැහැ. පොදු අදහසක් කියන්නේ අපි කියමුකෝ නිතරම අපි කියමු මුදල් සොරකම් කරන කෙනෙක් කියලා. මේ මුදල් සොරකම් කරන කෙනෙක් හිතන්න පුළුවන් අහවලත් හොරකම් කරන කෙනෙක් කියලා. ඒතර තමනුත් ඒ කරනකොට එයා හිතන ලෝකයේ දෙස ඒ කණ්ණාඩිය දාගෙනම බලනවා. ඒතර සමහර විට තමුන් වැරදි කරන කෙනෙක් හිතනවා අනිකත් ඒ වැරද්දම කරනවා කියලා. එහෙම තත්වයකුත් තිබෙනවා.
ඉතින් හොඳම දේ මේ වගේ අවස්ථාවකදී එක ටිකක් සංකීර්ණ වෙලා නම් තනියම විසඳගන්න යන්න එපා ගැටුම් ඇති කරගන්න යන්න එපා ඒක ජීවිත හානි දක්වා යන්නට පුළුවන් පවුල් විනාශයක් වීම දක්වා පවුල් වෙන්වීම දක්වා යන්න පුළුවනි තුන්වන පාර්ශ්වයකගේ පිටපැතීම තමයි හොඳම දේ කියන එක තමයි කෙටියෙන් කියන්න පුළුවන් වෙන්නේ අපි තුන්වන පාර්ශ්ව විදිහට සම්බන්ධ කරගන්න කෙනා මැදිහත් කරගන්න කෙනා අනිවාර්යයෙන්ම හොඳ උපදේශනයක් ලබා දෙන්නට පුළුවන් කෙනෙක් වෙන එකත් හරිම වැදගත් මම හිතන්නේ මේ තවත් කෙනෙක් අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා ආයුබෝවන් ඔබට ආයුබෝවන් ආයුබෝවන් ඔබට ආයුබෝවන් සර් මට ප්‍රශ්නයක් තියෙනවා ඒක විසඳලා දෙන්න පුළුවන්ද ඔබතුමාට ගොඩක් කිසිපෙරි හරි ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නක මොකද්ද කියලා සර් මම එක්කෙන ඔබට ආදරය කරනවා ඉතින් මස් ඒගොල්ලෑගේ දරිහින්නේ කියන මගේ බඩට මොනවාන් දිලා තියෙනවා සීනිදාලා සේවගේ දැන් පස්සේ අපි දෙන්න ඒ කියන්නේ එයාට මාවසක් හිතෙනවා ඒවට පිළිවෙත් කරලා තින්නේ ඔක්කොම ඒ කියන්නේ ගොඩක් මට කේන්ති යනවා සර් මේ එක වෙලාවකට ජීවිතේ නැති කරගන්න හිතෙනවා ආනේ නැති වෙනවා ඔබේ ගම්පලත් කොහෙද මම කලුතේ හරි දැන් එතකොට ඔබට ගැටලුව තිබෙන්නේ ඔබේ ප්‍රේමවන්තයා ඔබව නිරන්තරයෙන් සැක කිරීම. ඔව් සැක. එයාම සැක හිතනවා. ඒ කියන්නේ ඒගොල්ලගේ දෙමින් මම බලට මොනවද දීලා තිනවා. එතනින් ඔබ කොහොමද කියන්නේ එහෙම එහෙම එහෙමයි කියා ඔබ කොහොමද කියන්නේ? නිශ්චිතවම. මේකයි සර්. අපේ ගෙදරින් වෙලා බැලුවාන් පස්සේ කිව්වා මේ වෙලාවට කිව්වා දීලා තිනවා කියලා. ඒ වඩ පිළිවෙත් කරනවා. හොඳයි අපිට මේ නොපෙනෙන දේවල් පිළිබඳව නම් මේ මොහොතේදී මේ කතා බහට ලක් කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. හැබැයි සැකේ සම්බන්ධයෙන් ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න. ඒ සම්බන්ධයෙන් අපි කතා බහ කරන්නට සූදානම් මේ තුලදී. දැන් අපේ උපදේශකතුමන් කිව්වා මේ ආචාර්යතුමනි මේ තමයි තුනන පාර්ශ්වයක් අපි මැදිහත් කරගන්නට අවශ්‍යයි කියලා. හැබැයි මේ මැදිහත් කරගන්න කෙනා අපි බොහොම ගරු කරන චරිතයක් සහ අපිට යම් උපදේශයක් ලබා දිය යුතු චරිතයක් විය යුතුයි කියලා කිව්වා. ඉන් එහාට අපිට එතනදිත් අපිට යම් කිසි මඟ පෙන්වීමක් හරියට ලබා ගන්නට බැරි නම් අපි එතනින් එහාට මොකක්ද කරන්නට පුළුවන්කමක් තියෙන අපි පිළිබඳව චුට්ටක් කතා බහ කරමු. ඇත්තටම මේ හරිම සංවේදී වැඩසටහනක් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඔබ මේ බලන් ඉන්න අයගේ හිතට කතා කරන වැඩසටහනක්. මේ දැන් කතා කරපු සිද්ධියත් ඒ සමගම අපි එකතු කරගමු. මොකද ඇයටත් මම හිතන්නේ මේ පිටුවහලක් වෙයි නැවත හිතන්න. ඉතින් ඔය සමහර ඔබ කතා කරපු දේ අපි තුන්වෙනි පාර්ශවයකට යන්න කියලා කිව්වා. මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත්. ඉතින් අපි සැකයක් ඇති වෙලා හරි ගැටලුවක් ඇති වෙලා හරි මට තේරුන්නේ නැහැ ඒ කතා කරපු දේ ගැටලුවක් තියෙන තැන මට හිතෙන්නේ ඔබ මීට වඩා බුද්ධිමත් වෙන්න ඉවසන්න පුරුදු වෙන්න අපි දකින් නැති දේවල් ගැන මගේ නම් ලොකු විශ්වාසයක් නැහැ මොකද වුණා කියලා සැකයක් තියෙන්නේ ඉතින් ඒක නිසා නොපෙනෙන දේවල් ගැන නොසිතා ඉන්න තරමට අපි හොඳයි අපිට ඒවා විද්‍යාත්මකව තහවුරු කරන්නත් අපහසු මට්ටමක අපි ඉන්නේ ඉතින් ඒක නිසා ඔබ හිතන්න ඔබ කිව්වා ඔබට තරහ යන කෙනෙක් කියලා. අර මම මුලදීම කිව්වා සැකයක් ඇති වෙන්න, ප්‍රශ්න ඇති වෙන්න, ගැටලු ඇති වෙන්න එක හේතුවක් තමයි පුජ්‍යලයා තුර තියෙන ලක්ෂණ කියලා. ඉතින් ටිකක් තරහ යන කෙනෙක් නම් ඔබ චුට්ටක් ඉවසන්නට පුරුදු වෙන්න. ඉවසීමෙන් මං හිතනවා අපි දන්න බොහොම සරල කාරණාව ඉවසීමෙන් සැනසීම ලැබේ කියන කාරණාව. අනිත් කාරණාව තමයි මං හිතන්නේ තාන්‍ය මතු කරපු කාරණාව. තුන්වෙනි පාර්ශවයකට යන්න කියන කාරණාව. ඉතින් අපේ මනෝවිද්‍ය උපදේශකතුමා හරි ලස්සන්ට කිව්වා තුන්වෙනි පාර්ශවයට යන්න ඕන ඇයි වැදගත්කම ඔබට මිතුරියක් ඇති. ඔබට යහළුවෙක් ඇති. හැබැයි මේ තෝරා ගැනීම ගැන ඔබ සැලකිලිමත් වෙන්නට ඕන. බොහෝ විට අපේ ප්‍රශ්න වැඩි කරන්නේ සමාජය. මොකද අපි හැම වෙලේම කතා කරන්නේ මුණ ගැහෙන්නේ අපිට ඒ ප්‍රශ්න වලට පිළිතුරක් ගන්න පුළුවන් කෙනෙක් ගාව නෙමෙයි. ඉතින් ඒක නිසා ඔබගේ බුද්ධිමත් මිතුරියක් ගාවට යන්න. ඔබට බුද්ධිමත් මිතුරියක් නැත්නම් ඔබ යන්න ඕනේ ඔබට වඩා දැනුමින් පරිපූර්ණ මේ සඳහා පුහුණු පුරුදු වෙච්ච කෙනෙක් ගාවට. ඒක නිසා දැන් අපේ උපදේශකතුමා කිව්වා පන්සලේ හාමුදුරුව ගාවට යන්න. කතා කරන්න, කියන්න. ඔබේ දෙමෝපියන්ට පුළුවන් නම් ඔබ කතා කරන්න. හැබැයි මට හිතෙනවා දැන් ඔබේ අවස්ථාවේදී ඔබ මේ ඔබේ පවුලෙන් බැහැර කෙනෙක් ගාවට යන එක සුදුසුයි කියලා. ඒක නිසා හාමුදුරුව ගාවට යන්න, පූජකතුමා ගාවට යන්න, එතකොට ඔබේ ගුරුවරයෙක් ගාවට යන්න. එහෙමත් නැත්නම් රජයේ මගින් පවත්වන ඕනතරම් උපදේශන සේවාවන් තියෙනවා.
ඒ තැනකට යොමු වෙන්න කාන්තා සංවර්ධන නිලධාරීන් ඉන්නවා විවිධ වූ නිලධාරීන් රාශියක් ප්‍රාදේශීය මට්ටමින් ඔබට හමු වන්නට පුළුවන්. ඔබ ගිහිල්ලා අහන්න මට මෙවැනි ගැටලුවක් තියෙනවා. කාවද මම හමු වෙන්නට ඕන කියන කාරණාව. උපදේශකවරුන් ඉන්නවා. කාන්තාවන් සඳහා උපදේශනය දෙන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒ නිලධාරීන් හරි කෙනෙක් ඔබ හමු වෙන්න. හමු වෙලා ඔබේ ගැටලුව කියන්න. මම ඔබට දෙන උපදේශ තුන්වෙනි පාර්ශවයකට යන්න ඔබේ පවුලෙන් බැහැරව. ඒ වගේම ඒ තුන්වෙනි පාර්ශවයේ බොහොම කල්පනාකාරීව ඔබ තෝරා ගන්නට ඕනේ. ඒ වගේම ඔබ තුන්වෙනි පාර්ශවයකට යන අතරතුර ඔබ තුල තියෙන ඔය තියෙන විශ්වාසය මට හිතෙනවා ඔබ අයින් කර ගන්නට ඕනේ කියලා. තව කෙනෙක් කිව්වා, තව කෙනෙක් දැක්කා. මේ දේවල් තමයි සමාජයෙන් අපිව මේ ගැටලු සහගත තත්ත්වයන් වලටපත් කරන්නේ. තව කෙනෙක් දැක්කා, තව කෙනෙක් කිව්වා, මෙයා කිව්වා මේ විදියට ඔබ විශ්වාස කරන්නට එපා. ඔබ Taman ශක්තිමත් වෙන්න. මම මේ කතා කරපු කෙනා ගැන නෙමෙයි කියන්නේ පොදුවේ අපිට ගැටලුවක් ඇති වෙනවා නම් සැකයක් ඇති වෙනවා නම් ඒ සැකයට එක හේතුවක් තමයි Taman දුර්වල කෙනෙක්. ඒ කියන්නේ Tamanට බැරි වෙලා තියෙනවා Tamanගේ ගැටලුව හඳුනා ගන්න. Tamanට බැරි වෙලා තියෙනවා Tamanගේ ගැටලුව විශ්ලේෂණය කර ගන්න. ඒ කියන්නේ Taman දුර්වල පුජ්‍යලෙක්. දුර්වල පුජ්‍යලයන්ට සැක හිතෙනවා වැඩි. මොකද Tamanගේ ප්‍රශ්න විසඳිලා නැහැ. හැබැයි ශක්තිමත් චරිත තියෙන පුජ්‍යලය අඬන්නේ දොඩන්නේ හැබැයි Taman මුලින් කල්පනා කළා තව කෙනෙක් එක කල්පනා කළා අවශ්‍ය කරුණු ටික විතරක් Tamanට ගොනු කරගෙන Taman නිවැරදි උත්තරයකට එනවා. හරි අපිට තවත් කතා කරන්න පුළුවන්. නමුත් මේ අවස්ථාව මට හිතෙන්නේ කෙටියෙන් දෙන්න පුළුවන්. ඔව් ඔබ මේ ගැන හිතලා බලන්න. සැකේ ඇති වෙන්නේ කොතනද? එතන ලොකු ගැටලුවක්. ලොකු අර්බුදයක් අනිවාර්යෙන් නිර්මාණය වෙනවා. ඒකට හොඳම උදාහරණ මම හිතන අපිත් එක්ක සම්බන්ධ වෙච්ච දුරකථන ඇමතුම් වලින් පවා අපිට ඒ පිළිබඳව තහවුරු වුණා. මම ඒ නිසාම මේ අපේ උපදේශකතුමන්ගෙන් දැනගන්න කැමතියි. ඔබතුමන් ගාවට බොහෝ ඒ වගේ රෝගීන් මම හිතන්නේ නේ. අපි රෝගීන් කියලා කිව්වත් නිවැරදි. මොකද සැකේ කියන්නේ තම රෝගී තත්ත්වයක් කියලා ඔබතුමන්ම කිව්වා. ඒ නිසා මෙවන් වූ බොහෝ දෙනෙක් ඔබතුමන් ගාවටත් එනවා ඇති. මේ නිසා සැකේ වගේ කාරණා මුල් කරගෙන පවුල් සංස්ථාව තුළ ඇතිවෙනා වූ මේ ගැටලු නිසා ඒ වගේ ඔබතුමන් ළඟට පැමිණි අය සම්බන්ධයෙන් සහ ඒ පිළිබඳව අපිට ඔබතුමන්ගේ උදාහරණත් එක්ක පැහැදිලි කරනවා නම් ඒ ගැටලු සහ මොනවද ඒ දේවල් වළක්ව ගන්න අපිට මොනවද කරන්නට පුළුවන්කම තියෙන කියලාත් අපි චුට්ටක් කතා බහ කළොත් හොඳයි. මොකද අපේ කාල වේලාවත් අවසන් වී ගිලන් නිසා වේ. හොඳයි ටානියා, දැන් මම එන කෙටි කරලම කිව්වොත් පසුවි දවසක අම්මා කෙනෙක් මට කතා කළ කියන දෙයක් තමයි දුරකථන සංවාදයක් උනේ මේක. සර් මගේ මහත්තයා දුකෙන් ඉන්නවත් දන්නේ නැහැ නේ සර් කියලා කිව්වා. ඉතින් මම ඇයි? නැසයාට එක එකම මතක් වෙනවත් දන්නේ නැහැ නේ සර්. මම හිතුව මොනවද? නැසයා දුකෙන් ඉන්නවත් දන්නේ නැහැ නේ? ආයිත් කියනවා. ඉතින් මම හුව ඇයි දුකෙන් ඇත්තේ? නැස මම බඳින්න කලින් එයාගේ සම්බන්ධතාවයක් තිබුණා. එයාට එක මතක් වෙනවත් දන්නේ නැහැ නේ සර්. ඒක ප්‍රතිරෝධ මොකද වෙන්නේ යන්නේ කියලා. ඒතර මම මේ අම්මගෙන් ඇහුවා. හොඳයි. මේ අම්මා විවාහ වෙන කලින් කිසිම දවසක පිරිමි ළමෙක් එක්ක පුංචි හරි සම්බන්ධතාවයක් තිබුණේ නැද්ද? පොඩි එකක් නම් තිබ්බස. එතන මම වෙනා ඇයි මහත්තයාගෙන් එහෙම නැති ලෝකයක් අපේක්ෂා කරන එක මේකට අපි කියනවා යථාර්ථවාදී චින්තනය කියලා. ඒක පළවෙනි එක ඇහුවා. ඊට පස්සේ මම ඇහුවා ඒ අම්මා දැන් මට කියන මේ අම්මා විවාහ වුණාට පස්සේ සැමියා යම් කිසි දවසක කාන්තාව හමු වුණාද? ඇය මහත්තයාට කතා කරාද? ගෙදරට හොඳට සලකනවද? ඔබට ආදරෙන් ඉන්නවද? දරුවෝ ඉන්නවද? දරුවෝ හොඳින් බලා ගන්නවද කියලා මිටික ඔක්කොම අහගෙන ගියාම දෙන උත්තර ටික තමයි ඔව්. ගෙදරට හොඳට සලකනවා බලා ගන්නවා දරුවෝ ඔක්කොම ඔව්. ඉතින් මම ඒකට යම්මගේ අනිත් පැත්තට ඇහුවා ඇයි එහෙමනම් මේ නැති දෙයක් ගෙදරට ගෙනල්ලා මේ සියල්ල අහිමි කරගන්න හදන්නේ? මේක සිද්ධියක්. එතකොට දැන් මේ අම්මගේ හිතේ තියෙන මොකද්ද? අර ඉස්සර අවුරුදු ගානකට කලින් විවාහ වෙන්න කලින් තිබුණු කාන්තාවත් එක්ක මේ සැමියා තාම එක්ක සම්බන්ධතාවයක් ඇති නැත්නම් හිත හිතා ඇති කියලා. දැන් මේකට කියනවා අපි අහිතුක සැකයක් අර කියපු විදිහට. ඒ කියන්නේ කිසිම සාක්ෂියක් නැහැ. හැබැයි මේක දිගට ගියා නම් මොකද වෙන්නේ? මේක පවුල් අවුලක් බවට පත් වෙනවා. මේක එක සිද්ධියක් මං ගාවට ආපු. එතකොට තව පොඩි එක කරුණක් විතරක් කිව්වොත් තව ඒ වගේ සිද්ධියක් කිව්වොත් මම බොහොම කෙටි කරලා මම දන්න පිරිමි මහත්මයෙක් හිටියා. මේ පිරිමි මහත්මයාට තමුන්ගේ බිරිඳ පිළිබඳ ලොකු සැකයක් තිබුණා. ඒක පෞල් ජීවිතේට අපි ගෙනිච්චොත් ඉතින් මේක හරි වැදගත් වෙයි. ඇයි ඔවුන්ට සැකේ ඇතුනේ කියතොත් මේ පිරිමියා නැත්නම් මේ ස්වාමි පුරුෂයා එතරම් ඉගෙන ගනිපු රජයේ හෝ පෞද්ගලික ආයතනයක ඉහළ රැකියාවක් කරන කෙනෙක් නෙවෙයි. හැබැයි ඇගේ බිරිඳ බොහොම පෙනුම තිබේ. ඔහුගේ බිරිඳ බොහොම පෙනුම තියෙන හොඳට ඉගෙන ගනිපු පෞද්ගලික ආයතනයක කළමනාකරණ තනතුරක වැඩ කරන කාන්තාවක්. දරුවෙකුත් ඉන්නවා.
එතකොට මේ බිරිඳ හොඳට උදේට ඇඳගෙන ලස්සනට කාර්යාලයට යනකොට මේ සැමියාට තියෙන පොඩි ඉරිසියාවක්. එතකොට ඒ ඉරිසියාව හැරෙනවා සැකයක් බවට. එතකොට ඒ සැමියා හැම උදෑසනකම බිරිඳ වැඩට යන්න වෙන විට ඇහු සැක කරන්න පටන් ගත්තා. ඇය කාර්යාලයේ වෙන පිරිමියෙක් එක්ක සම්බන්ධතාවයක් තිබෙනවා. එතකොට මේක නම් බොහෝම නරක තත්ත්වයකට ගිහිල්ලා දෙදෙනා වෙන් වෙන යන මට්ටමේදී තමයි මට හමු වුණේ. මට දැන් ඒක නිසා මට තියෙන පුංචි කාලයේ කරුණු දෙක තුනක් කියලා රුවන් මම ඔබට අවස්ථාව දෙන්නම්. ඔබට සැකයක් ඇතුළත ලස්සන කියමනක් තිබෙන ඔබට සැකයක් ඇති වූ විට රහස් පරීක්ෂකවරයෙක් නොකඳවන්න කියලා. කවුද මේ රහස් පරීක්ෂකවරයා කියන්නේ? අපි සැකයක් ඇතුළම මනසේ සාමාන්‍ය ස්වභාවය තමයි සැකය තහවුරු කරගන්න තව තව සාක්ෂි වන්න පටන් ගන්නවා. ඒ විට අපිට සැකය සැකයක් නොවී සත්‍යයක් ලෙස පේන්න පටන් ගන්නවා. හැබැයි ඇත්ත තත්ත්වය සත්‍ය නෙවෙයි. අපිට ඒම පේන්න පටන් ගන්න ඕක. මම නිතරම කියන උදාහරණය තමයි අපි ගෙයක් හදන්න ඕනයි කියලා හිතුවම් පාරේ යනකොට හැමදෙස්සෙම පේන්නේ අලුතෙන් හදන ගෙවල්. හිතේ සැකයක් ඇති වෙච්ච ගමන් අපිට නිතරම පේන්න පටන් ගන්නේ සැකය තහවුරු කරන කරුණු. ඒ නිසා ප්‍රථමයෙන්ම සැකයක් ඇති වුණාම තවදුරටත් ඒ සැකේ ඔස්සේ යන්නේ නැතිව සැකේ ලිහා ගන්නට උත්සාහ කරන්න. දෙවෙනි එක ප්‍රශ්නේ දිහා බලන විදිය වෙනස් කරන්න පටන් ගන්න. ඒ ප්‍රශ්නේ තව තව පෝෂණය කරන්න වෙන්නේ ඒක මහා ඔබව වහගෙන වසාගෙන පැතිරෙන දෙයක් බවට පත් වෙනවා. තුන්වෙනි කාරණය දැනටමත් ආචාර්යතුමිය කිව්වාසේ විශ්වාසවන්ත ඔබට උදව් කළ හැකි වෛද්‍යවරයෙකුගේ හෝ තුන්වන පාර්ශ්වයක පිහිට පතන්න. හතරවෙනි යෝජනාව මට ඔබට කරන්න තියෙන්නේ යෝජනාව තිබෙන්නේ පොතපත කියවලා විවිධ වැඩසටහන් වලට සවන් දීලා ඔබේ චින්තනය පුළුල් කරගන්න. එතකොට අපේ පටු චින්තනයෙන් එළියට ආවම අපිට ලෝකයේ දේශ මීට වඩා යථාර්ථවාදීව බලන්න පුළුවන්. මේ සියල්ලම ප්‍රශ්න දැනුම හා බුද්ධිය පිළිබඳ ප්‍රශ්න. මිනිසුන්ගේ අවබෝධය වැඩි වෙන මිනිසුන් තියෙන ප්‍රශ්න ප්‍රමාණය අඩු වෙනවා. මිනිසුන්ගේ අවබෝධය අඩු වෙන ඔවුන්ට ප්‍රශ්න ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා හොඳම යෝජනාව මේ රට තොටේ මොකද්ද වෙන්නේ? ලෝකේ විවිධ චින්තකයන් මොනවද කිව්වේ? පොතපතේ මොනවද තියෙන්නේ කියන එක ගැන අපි පුළුල් අවබෝධයක් ඇති කරගත යුතුයි. ඉතින් කෙනෙක්ම හැම අම්මා කෙනෙක්ගේම මං කරන ඉල්ලීම දරුවන්ට පොතපත කියවන උරු කරන උන්ගේ අවබෝධය වැඩි කරන එවිට උන්ට ජීවිතයට තාර්කිකව මුහුණ දීමේ හැකියාව ඇති වෙන පටන් ගන්නවා. අද දවසේ මේ සැකයේ කියන මාතෘකාව මම හිතනවා අද ආරම්භය විතරයි. මේ අපිට තව මේ ගැඹුරට යන්න වෙලාව වැඩි වුණා. තවත් කතා කරන්න ගොඩක් කරුණු රාශියක් අන්තර්ගත වෙනවා. ඒ ඉදිරි සතියේක මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අර ටානියා මතක කරපු ප්‍රශ්නෙත් එක්ක ඔබතුමාගේ ජීවන අත්දැකීම් එක්ක ඔබතුමාගේ අවසාන වශයෙන් උදාහරණයට ගත්ත කාරණාව විදි කිව්වා මේ රූමත් බිරිඳක් කියන්නේ කලමනාකරණ ශ්‍රේණියක රැකියාවක් කරන්න කියලා. ඔය කියන කාරණාවටම අනුගත වෙන අනුබද්ධ වෙන තවත් දෙයක් මට හිතනවා සමාජයේ බහුලව දකින්න පුළුවන් ලිංගික ජීවිතය ආශ්‍රිතව. මොකද හේතුව මේ ප්‍රශ්නෙට මම හිතනවා පිළිතුරක් දෙන්න පුතුමන වෙලාව ඇතිවේද කියන ගැටලුව මට තියෙනවා. නමුත් මම ප්‍රශ්නේ අහන්න පුළුවන් ඉදිරි උත්තර දෙන්න. ලිංගික ජීවිතය තුළ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා තෘප්තිමත් බවට පත්වෙන්නේ නැති අවස්ථාවකදී සමහර විට අනියම් බිරිඳක් හෝ ස්වාමි පුරුෂයෙක් කරා යන්න තියෙන ඉඩ වැඩි නේද කියන හැඟීම තුළ සැකේ මතුවෙලා මේ ප්‍රශ්න කොහොමද ගොඩනගෙන ගොඩනගෙන පුළුවන්. ඔව් දැන් ඇත්තටම රුවන්වර ඔබ කිව්වසේ අපි මේ විනාඩි 20කින් 30කින් කතා කරන මාතෘකාව හුඟාක් සංකීර්ණ මාතෘකාවක් ඇත්තම දෙය. පෞල් ජීවිතයේ හුඟාක් ප්‍රශ්නවලට මුල ලිංගික ජීවිතයයි. ඒකනේ දෙදෙන විවිධ කරුණු බලපාන පුළුවන් ලිංගික තෘප්තිමත්භාවයට. හැබැයි ඒක නැති වෙන තැන බොහෝ ප්‍රශ්න ඒක තේකෙන් කිරි හොද්දෙන් මතුවී මහා සංකීර්ණ තත්ත්වයක් දක්වා යනවා. ඒතර මේ අවිවේකී අධිවේගී ජීවිත ගත කරන අපේ එහි ප්‍රතිඵලය ලිංගික තෘප්ති අඩුවීම. ආතතිය වැඩි වෙන ලිංගික තෘප්තිය අඩු වෙනවා. ඒතර ලිංගික තෘප්තිය කෙනෙක්ගේ පිරිහි වුණාම අනිත් කෙනායි අපේක්ෂාවෙන් සිටින විට ඇයට හෝ ඔහුට ඊට නොවන විට ඔහු හිතනත් ඉඩ තියෙනවා මෙයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ නිසා තමයි මා සමග මේ සම්බන්ධතාවය නැති. හැබැයි මේක තේරෙන්නේ නැහැ මහත් උදාහරණ ඉදිරිය ගත්තොත් සැමියා හුඟාක් අවිවේකී ඉලක්ක පස්සේ හඹා යන පෞද්ගලිකංශයේ යම්කිසි පීඩනයකින් යුතුව වැඩ කරන කෙනෙක් නම් එයාගේ ලිංගික ආශාව අඩු වීමේ සම්භාවිතාවක් වෛද්‍ය විද්‍යාත්මකව තිබෙනවා. හැබැයි මේක බිරිඳ දන්නේ නැත්නම් බිරිඳ හිතනවා ෂුවර් එකටම මගේ මහත්තයා ඔෆිස් එකේ කාත් එක හරි සම්බන්ධතාවයක් ඇති කියන සැකයට ආගම මේක පෞල් ප්‍රශ්නයක් බවට පත් වෙන එක. මම කර අවබෝධය වැඩි කර ගැනීම හරි වැදගත් කියන එක. හරි මේ කාරණා තවත් පුළුල්ව කතා කරන්න හැකියාවක් තියෙනවා. නමුත් ඊට කලින් ඔබට කියන්න ඕනේ මේ මාතෘකාවේ අපි ආරම්භය විතරයි ගත්තේ. තවත් ඉදිරියට කතා කරන්න හැකියාවක් තිබුණා. ඉදිරි සතියේක මේ මාතෘකාව තවදුරටත් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එන්සයි ඉදිරි සතියේත් අපිත් එක්ක සම්බන්ධ වෙ කියන විශ්වාසයත් එක්කම අපි අද සමුදෙන සෝදානම ඔබ දෙපළටම බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයිබන් කියලා සඳහනවා. එහෙමනම් විඳින උදෑසනේ අපි හංසලු විශේෂංගයත් එක්ක බදාදා දවසේ විඳින උදෑසනින් සමු ගන්නවා. හෙට දවසෙත් ඔබව හමු වෙන බලාපොරොත්තු වෙන හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝ.